කාර්යාලය නිලධාරීන් තුළ කොවිඩ් ආසාදිත බවට PCR පරීක්ෂණ වලින් තහවුරු වෙච්ච නිසා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහැම්පිට සහ වේරහැර කාර්යාලවල රාජකාරී අපි පසුගිය මැයි 3 වෙනි දින සිට තාවකාලිකව අත්හිටෙව්වා. ඒ වගේම කාර්යාලයේ මහා ජනතාවට විවෘත කරේ නැත්. එතකොට එම தත්ත්වය අපි තව දුරටත් පවත්වාගෙන යනවා. ඒ අනුව මේ අදින් ආරම්භ වෙන සතිය තුලත් අපි කාර්යාලයේ මහා ජනතාවට විවෘත කරන්නේ නාරහැම්පිට සහ වේරහැර කාර්යාල දෙක ඉදිරියේදී මේ පිළිබඳව අපි සලකා බලනවා. මේ සතියේ தත්ත්වය සලකා බලලා අපි ලබන සතියේ නැවත මහා ජනතාවට කාර්යාලය විවෘත කරනවා නම් සීමා සහිතව හෝ විවෘත කරන්න හැකියාවක් පවතිනවා නම් අපි සතිය අගදී මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ නාරහැම්පිට සහ වේරහැර කාර්යාලය සඳහා අපි හඳුන්වලා දීලා තිබුණ දින සහ වේලාව වෙන් කරගැනීමේ ක්‍රමවේදයක් 0112677877න්. එතකොට ඒ අනුව අපි මේ කලින් අපගෙන් දින සහ වේලාවන් වෙන් කරගනිපු සේවාලාභීන් සියලු දෙනාටම මම මේ නිවේදනය කරන්නේ. ඒ කලින් වෙන් කරගත් සියලුම දින සහ වේලාවන් සියල්ලම අපි අවලංගු කරනු ලැබුවා ඇති තත්ත්වයත් එක්ක දැන් තියෙන තත්ත්වය සලකා බලලා සීමිත කාර්ය මණ්ඩලයකින් සීමිත විදියට සේවාවන් සපයන්න පුළුවන්ද කියලා ලබන සතියේ සිට අපි සලකා බලමින් ඉන්නවා. අපි එහෙම ආරම්භ කරනවා නම් නැවත අලුතෙන් දින සහ වේලාව වෙන් කරගෙන සේවාවන් සඳහා පැමිණෙන්න අපි දිනයක් ප්‍රකාශයට පත් කරනවා. එතෙක් අපිට මහා ජනතාවට සේවාව සලසන්න බැරි වීම ගැන කනගාටුයි. ඒ වගේම රියදුරු බලපත්‍ර හිමියන් සම්බන්ධයෙන් ඔවුන් යම් කලබලයට පත් වෙලා තියෙන්න පුළුවන් ඔවුන්ගේ රියදුරු බලපත්‍රයේ කල්ලිකුත් වීම සම්බන්ධයෙන් මාර්තු ජනවාරි පළවෙනිදා ඉඳලා මාර්තු 30 දක්වා අතර කාලයේ කල්ලිකුත් වෙන සියලුම රියදුරු බලපත්‍ර වලට අපි කලින් මාස 3ක කාලයක් දික් කරා. ඒ කියන්නේ රියදුරු බලපත්‍රය අවලංගු වෙන දිනේ ඉඳලා මාස 3ක කාලයක් දික් කරලා තිබුණා. ජනවාරි පළවෙනිදා ඉඳලා මාර්තු 30 දක්වා කාලය අතරතුර කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්. ඒ වගේම අප්‍රේල් පළවෙනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කල්ලිකුත් වෙන සියලුම රියදුරු බලපත්‍ර වලට අපි කල්ලිකුත් වෙන දිනේ සිට මාස 6ක කාලයක වළංගු කරලා තියෙනවා. ඒ නිසා රියදුරු බලපත්‍රය කල්ලිකුත් වෙන දිනේ ඉඳලා මාස 6ක කාලයක් දීලා තියෙන නිසා ඔබ කලබලයට පත් වෙන්න ඕනේ නැහැ. පොලිස්පතිතුමාත් අපි දැනුවත් කරලා තියෙන ඒ සම්බන්ධයෙන්. ඒ නිසා රියදුරු බලපත්‍රය කල්ලිකුත් වීම සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. මම මේ කියන කාලවකවානුවට අයත් වෙනවා නම්. ඒ වගේම අපගේ දිස්ත්‍රික් කාර්යාලවල තත්ත්වය තමයි ඒ දිස්ත්‍රික්කයේ දිසාපත්තුමාගේ උපදෙස් අනුව ඒ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම අනුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් අනුව ඒ දිස්ත්‍රික්කයේ ඉන්න සහකාර කොමසාරිස්වරයාට හෝ ජ්‍යෙෂ්ඨ මෝටර රථ පරීක්ෂකවරයාට තීරණ ගන්න අපි කියලා තියෙනවා. ඒ අනුව සමහර දිස්ත්‍රික්වල සේවා ලංකාව පුරාම අපි රියදුරු බලපත්‍රවල ප්‍රායෝගික පරීක්ෂණය සහ ලිඛිත පරීක්ෂණය නතර කරා. ඒ වගේම අනෙකුත් සාමාන්‍ය රාජකාරී අර දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි සීමාවන්ට යටත්ව සිදු කරනවා. දැනටමත් නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්වල සේවාවන් අපි නවත්තලා තියෙනවා කොවිඩ් හේතුවෙන්. අනෙක් දිස්ත්‍රික්වලත් තත්ත්වයේ ඒ දිස්ත්‍රික්කයේ එදිනදා මතුවන තත්ත්වය අනුව තීරණ ගැනීමට අවශ්‍ය තීරණ ගන්න අපි දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් අනුව තීරණ ගන්නා ලෙස අපි අදාළ දිස්ත්‍රික් ප්‍රධානීන්ට උපදෙස් දීලා තියෙනවා.